ඒ ද ොන ත කරන උගන්න්න මොකක්ද මොවන්ට නෙන සදුසුකම. සහ යම්කිසේ ලියවිිල්ලකින් ඔබලට සුදුසුකමක් ලැබෙනවාද. ඒහමත් නැතං ලෝ ගුවක් දාගත්තු පමණින් සදුසුකමක් ලැබෙනවාද. එහෙම නැත්තං න ක්‍රස්ටති නයටම ආවේනිික වෙච්ච ොක්කරරි සුදුසකම් දෙන රෑන් එකක් තිේෙනද. . මම මෙහෙම කියන්න. ල. තමන් විශ්වාස කරන දේ තියෙන ඇඳුමනෙමෙයි. අපිට ඇඳුම දාගන ඕන දෙයක් කරන්න පුළුවන්. අද දකිනෝ අපි ඇඳුම් දාගන ම මේකම කිසි මමාආගමකට පහර ගන්න කරන එකක් නෙමේ වර්දල තේරුම්ගන්නනිපා පූජකයන් ඒ පූජ ඒ ආගම්වලට ආවේනිික වූ වස්ත්‍ර ඇඳගන ඒ රෙදි ඒ ඇඳුම් ඇඳගන ළමාආපචාර ඒ වගේම වංචාවන් ගොඩක් කරපුවා ඉන්නවා. ඒෙන් අදහස් කරන්නේ පැපැහැදිලි අපිට පූජකත්වයොහෝ තමන්ගේ විශ්වාසය ගැන තියෙන ඒ කැපවීම පේන්නේ ඇඳුමෙන් නෙමයි. ඇඳුම කියන්නේ අප වස්ත්‍රයක් විතරයි. නමුත් ඒදේ තිී අප හිත ඇතුළේ. අපේ ඇතු ලාන්තේ. එතකොට පූජකත්වය හෝ මේ සුදුසුකම තියෙන ඇඳු මෙෙන මේ කියන එතනින් පැහැදි. ිනි කාරය බැවවා සහත්තිකයක් සුදුසුකමක් අධ්‍යාපන මට්මක් ගනතම කතා කර. ැ අපි බලමු බයිබලේ කියන්නේ මොකක්ද. බයිබලේ කියන්නේ යිතිහාසික පොතත්ද. බයිබලේ කියන්නේ උපදෙස් දෙන උපදෙස් මාලාවන් අඩංගු පොතත්ද එහම නැත්තං දෙවියන් වහන්සේගේ වචනයද. හරි බයිබලය කියනක ඉතිහාස පොතක් නං එහනම් අපි ඉතිහාසය ගැන හදාරණ උපාධයක් ලබාගත යුතුයි ඉතිහාසට අනුකූලව යිබලේ අර්ථකනය කරන්න. ඒ වගේම බයිබලය කියන්නේ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයට අදාල උපදෙස් දෙන උපදෙස්මාලාවන් දෙන පොතක් නංම් ඒහම් සයිකලෝජි වගේ හිමනැත්තාම් මනිස්සුන්ගේ හැසිරීම් ගැන අධ්‍යිනයක් ලබා ගන උපාධයක් ලබාගත යුතුයි ඒ කෙනට ඒ වගේ උපදෙසක්දේ. ඒ දවල් කරන්න. මම විශ්වාස කරනවා අයිබලය ඔය දෙකම අඩංගු වුණත් ඔය කාරණ දෙක මිතිහාසේ තිබුුණත් නිට ප ද ස්තිබුණනා බයිලයේ බයිබලේ මම දකින්නේ සහ පපුොදුව කිතුනුවන් දකින්නේ දෙවියන් වහන්සේ චනය ලෙසා. දෙවියන් වහන්සේ මනුෂ්‍යන්ට දුන්නා වූ මඟ පැඩවී ලෙස. එතකොට දෙවියන් වහන්සේ නං එක දුන්නේ එක ලිව් වෙකව්ද.ඊීළඟ ප්‍රශ්නය. දෙවන් වහන්සේම ලිව්වද නැතන්ද වෙනස කාරරි ලව් ලිවද . රම්භ කන කොට ලින් කතාරාවගේ ශුද්ාත් වැන් වහසගේ වැගරීමත් එක් පෙන්තුකු දසතමයි සබාව රම්භ වනේ ර මේ ආරම්භ වේ ශුද්ධත් වැන් වහසගේ ක්‍රියාව. ර සභාවේ දැන් ක්‍රියාත්මක වෙන ශුද්ාත්මනන් වහන්සේ. බයිබලය වි ලියවවෙත් ඒ ශුද්ධාත්මැණන් වහන්සේගේ ආනුභාවෙන් පිරුණාවූ මනුෂ්‍යන් විස. මඟ පෙන්වී මැතුව ශුද්ධාත් වැන් වහසේගේ මඟ පෙන්වී මැතුව මනුෂ්‍යයන් විසින් ලියපුදේ. එතුට මේ සැබෑ කරූ වෙන්නේ ශුද්ධාත්ම වයන් වහන්ස. මනුෂ්‍යාව පාවිච්චිර විතරයි. එතකොට ශුද්ධාත් වණන් වහන්සේ කත්තරුනම් මේක උගන්වන්න පුළුවන් කාටද ඊළඟ ප්‍රශ්නය නව. එතකොට අපි උපාධයක් ලබාගන පාසැලකින් සහතිකයක් ගත්තාහම ඒක මට උගන්වන්න පුළුවන්ද ට එතන ද මග සුදුස කමති එෙම නැත්තං ශුද්ධහත් මැනන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව ලියපු නිසා ඒ ශුද්ධහත් මැනන් වහන්සේගේම මඟ පෙන්වීම ඇතුව අර්ථකථනය කරනවාද අංුදහරණය ගන්නා. බයිබලයේ අලුදකිවසුමේ ලියපු සමහර අය නූගත්තා අය. යොහන් පේතුරු වගේ අය බයිබලේම ක්‍රියාපොතයීම සඳහන් වෙනවා. මුල් සභහාවේ හිටපු නායකයන් නැත්තන් මුල් මුල් කාලය හිටපු ආගමික නායකයන් කිව මේ අය කිසිම සුදුසුකමක් නැහැ කියලා. මේ අය අන්නඩියුකේටඩ අධ්‍යාපනයක් නොමැති අයි කොහොමද මේ මු ගන්නන්න කියලා. එතකොට ඒ අතම මේ බයිබල ලි්ේ. එතකොට කිසිම උපාධයක් වත් නැතුව අධ්‍යාපනයක්ත් නැතුව හිටපු අය ලියපු පොතක් අද අපි කවුරු හරි කියනවනම් අර්කථනය කරන්නට උපධයක් තියන්න ඕනෙ කිය ම ත ත ලොම ිහිල. එතම ලොකම හිළුව ොද ලියපු කෙනට තුපාදයක් නැත්තං. ලියපු කෙනට කොහෙත්ම අධ්‍යාපනය කුත් නැත්තං. ඒ ලියපුදේ අර්ථකතනය කරන්න කොහොමද උපාදියයක්කිල්ලන්නේ. ඒ විහිළුවක්. එකට ඒ නිසාය මගහිත ශුද්ධාත්මනන් වහසට කන පහසයක් කියලා. බයිබල අර්ථ තන කරන ල ශුද්ධාත්නන් වහන්සේගේ අු භ ර ක ව ුද්ධාත්නන්ස අනු ම දධරන ක හ ම ප්‍රශ්න හරි කිය න උපදයක් ඕනේ අධ්‍යාපන සදුකමක් ඕන කියල මේ කර්ථකථනය කරන්න. බැරිවෙලාවත් පේතුරුස් ආවොත් අද සභාවට. පේතුරුස්තුමා මං්‍යතන කතෝලික සභහාවේ සඳහන් වවා මුල් පාප්තුමා හැටියට. එතුමා බැරිවෙලාවත් සභාවට උගන්නන්න හ එයාට තුගන්න බැමුද ඒව ලියපු පොත එයාට කියවන්න බැරි තත්වෙකට විල්ඩ. එහෙම නං ඒ නීති අද්‍යයක්මයි. එනිස් හ මේක විහිල්ගේ කියැනේ? සභාව තුළ ශුද්ධාත්මෑණන් වහන්සේගේ ආනු භාවෙන් විිත රයිමිකර්ථකතනය කරන්න පුළුවන්. එතුට සභාව අප දකින මරියතුමය ැරිවෙලාවත් මරියතුමයාාවත් සභාවට එයා කොම ධර්ථකතනය කරන්නයට උපාදියක් නැක්තා. මද මහන්නේ එක එම නිතිය දැන්මෝත්. එතකොට මේක අර්ථකතනය කරන්න උපාධිය ෝනය කියලා කියනව න මරතුමය සු වවාන්ස බි කර කො විුදදුුකම. එක මහා ක්‍රියාවක් එතුම එමරි අතුමය තරම් ශ්‍රෂ්ට කාතාවක් මේ ලෝක හිටියත් නෑ ඉඩ යන්නෙත් නෑ. එතුමිය තමයි කාන්තාවන තර ශේෂතම කාතාවේ ගැන කිසිම සැකයක් නෑ. ඒවගේ උතුම් කාන්තාවකටත් බැරිවෙනවා අද චර්චක ම නීතිය දැමොත් අද චර්චකට වි ලො ගන්න. යි එඩුපාතියන්නේ. මේකැක ලොක විහිල්ුව කියිය. එක ලොක ිහිල්ුවක් හැබ ම එම දෙදක්කිමසක. අපි යම් කිසි විදිහකින් ස්වයං. පාලනකට එන්න වශ්‍යයි සභහ ඇතුලේ. ඉගැන්වීමම් මත. එක මුල් සභාව තිබුණා. ඒ මුල් සභාව තිබුණාවෝ පාලනය සවයන් පාලනය සභහ ඇතුළින්. කවරු හරි කෙනෙක් වැරදියක් උගන්න ඕන ක්ෂනයකින් ඒ කෙනාව පාලනය කිරීමේ හැකියාව. ඒනාව ඒනට පැහැදිලි කරලා දෙනක ැ ඒකෙනත් එක්ක කතාභාකට එකතු වෙලා එයාට පැදිලි කරලා දෙන්නේ එකෙන උගනදේ වැරදිී බයිබලයේ ඉගැන්වීමට එකඟ නැහැකි එක කියන්න අපිට සොවයන් පාලන ක්‍රමයක් තන්ත්‍රයක්. ්‍රවේදයක් ීන වශයක්. එයරන උපාදිකීනකතා වීළුවක.